অন্য দেন এস এরিলা এতটা না এস এরিলা নেমে আদিত না আপি এস এরিলা ওঙ্গে আপে ক্রিয়াকারক নিসা ওন আবধি উনা এ তাম জাতিক জনবলবেগ রাজ্য বলয়ট পাত নবি ওন সমগ বেডকিরিম দেখলা আর বেদা অমতক বেলা হিট রানিল রোদে মতক পেলা নয়কু শুভ সাধন কাটে তো পাটাঙ্গারাং රටේ ජනාධිපතිවරයා හිටන් දුවනවා හමුදා කඳවුරු පස් වෙත ප්‍රිය සම්භාෂණ පවත්වනවා ඔප්පු දෙන්න යනවා මුදල් නැදයි ත්‍යාග ලැබලා දෙනවා බිල්ඩින් විවෘත කරනවා මොකද මේ ඔක් අමතක කළාද දැන් නැගි නිින්නෙන් නැගිටලා වගේ ඔබටත් කතා කරાવી ඔබටත් එන්න කියાવી ඔබටත් තෑගි බව දෙවි ප්‍රිය සහෝදර සහෝදරනි අද දිනත් එක එකතුලා ඉන්න ඔබ සැම රවටෙන්න තිබව අපි දන්නවා ගන්නේ දේවල් ඔබේ මුදල් අපේ හොරකාපු මුදල් ඒවා ගන්න ඒවා රැගෙන ඔබ ඔබගේ කාර්ය ඉෂ්ට කරන්න ඊළඟට ඔබ දකින්න ඇති මෑත කාලයේදී යම් යම් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීප දෙනෙක් සජබේ වේදිකාවට එකතු වෙලා සමහර අය අපිට විරුද්ධවත් යම් යම් ප්‍රකාශන කළා ඕනම කෙනෙකුට තමන් කැමති දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන්නේ අයිතිය තියෙනවා අපේට ගරු කරනවා ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ නමුත් එක කරුණක් ඔබ අප දැනගත යුතුයි ප්‍රිය සහෝදර සහෝදරයනි ඔය මම නම් කියන්න කැමති නැහැ ප්‍රතිපත්තියක් විදියට ඔබ දන්නවා ඔය එකතු වෙච්ච ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සියලු දෙනා සක්‍රීය සේවයේදී දේශපාලනය කරපු අය සක්‍රීය සේවය තුලදී දූෂිත දේශපාලකයින්ට ගහට පොත්ත වගේ ඇලිලා ජනතා විරෝධී ක්‍රියාකාරකම් වලට අනුබල දුන්න අය ඊට සාපේක්ෂව අධිටේට සම්බන්ධලා ඉන්න අපි කවුරුත් සක්‍රීය සේවයේදී දේශපාලනය කරපු අය නෙමෙයි අදට මම විශ්වාස කරන්නේ මම පුද්ගලිකව මේ දේශපාලනයක් කරනවා කියලා මම විශ්වාසම ගිහිල්ලා විශ්වාසසුවෙන් ඉද්දි මම දැක්ක මේ රටේ වෙන අයුක්තිය සමාජ අසාධාරණය මම හිතුවා මේ සිටින සමාජ අසාධාරණ විරුද්ධව අපි හඬ නැගිය යුතුයි අපි පෙරමුණ ගත යුතුයි ඒකට සුදුසු එකම වේදිකාව තිබ්බේ ජාතික ජනබල වේගයේ පමණයි ඒ ජාතික ජනබල වේගයේ වේදිකාවට අපිට නැගින්න ඒ පසුබිම හදපු කැපකිරීම කළ අදූෂිත විනයගරුක ජනතා විමුක්ති පෙරමුණට මම හිස නමලා ආචාර කරනවා අපි සියලු දෙනාට එක්තැන් වෙන්න වේදිකාවක් හදපු එක ගැන ප්‍රිය සහෝදර සහෝදරයනි දැන් මම කලින් කිව්වාගේ දැන් අපි මැතිවරණයක් අභියස ඉන්නේ ඒ හේතුව නිසා දැන් ජාතික ජනබල වේගයට විරුද්ධව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා දැනට මාධ්‍ය බලය ඉදිරියේදී මර බලය මුදල් බලය රාජ්‍ය බලය ඔබ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා දැනට අපිට පේනවා යම් යම් මාධ්‍ය වලින් මඩ ප්‍රහාරයන් ඉල්ල වෙනවා මේන් ප්‍රධාන මඩ ප්‍රහාර එකක් තමයි ජනතා විමුක්ති පෙරමුණ විදියට 1971 සහ 88 89 දී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් ප්‍රිය සහෝදර සහෝදරයනි මම 1988 89 දී ජනතා විමුක්ති පෙරමුණ කැරළේදී ඊට විරුද්ධව මෙහෙයුම් කරපු නිලධාරියෙක් විදියට ඒ සම්බන්ධව මෙතනදී කරුණු කීපයක් දක්වන්න කැමැති ඒ සඳහා මට අයිතිවාසිකම් කර තියෙනවා ඒ සඳහා මට ධනවත්භාවය තිබෙනවා ප්‍රිය සහෝදර සහෝදරයනි 1980 දශකයේ මුල් භාගයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔවුන් දේශපාලනයේ යෙදෙමින් සිටියා පැවති මැතිවරණ වලට ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔවුන් සම්බන්ධ වුණා තරඟ කළා එදා පැවති රජය එක්සත් ජාතික පක්ෂය බලයට පත්වලා වැඩි මහා ලොකු බලයක් අරගෙන ඇවිල්ලා බලයෙන් අන්ධ වෙලා හිටියේ ඔවුන් නොයෙකුත් ජනතා විරෝධී ක්‍රියාකාරකම් සිදු කළා එදා ජනතා විමුක්ති පෙරමුණ ඒවට විරුද්ධව හඬ නැගුවා
ඒවට විරුද්ධ පිරිසක් රැස් කළා. අවාසනාවකට එදා ඔබටත් මටවත් ඒව තේරුම් ගන්න බැරි වුණා. අපි එදා ඒව හරියට තේරුම් ගත්තා නම් මහ ජනතාව එදා බහුතරයක් ඒව තේරුම් ගත්තා නම් අද රට මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් රජයෙන් සිදුවන සියලුම කණහෙලිකම් විඳ දරාගෙන පිරිස් එක්රැස් කරවා එහි එක් ප්‍රතිඵලයක් විදියට ඔවුන්ව තහනම් පක්ෂයක් බවට පත් කරනවා. ප්‍රිය සහෝදර සහෝදරීනි, අවංකවම පවත්න රජය ජනතා විරෝධී ක්‍රියාකාරකම් වල යෙදෙනකොට එයට විරුද්ධව දේශපාලන පක්ෂයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදීව එරෙහි වෙනකොට එය තහනම් කළාට පස්සේ එම පක්ෂය වෙන කළ යුතු මොකක්ද කියලා කියන්නේ? ඔබ කියන්න, ඔබ හිතන්න. ප්‍රිය සහෝදර සහෝදරීනි, මගේ දේශපාලන කීම මගේ දැනුමට අනුව ජනතා විමුක්ති පෙරමුණ 1988 89 සන්නද්ධ කරලා ඇරඹුවා නෙමෙයි, පැවති රජය ඔවුන් සන්නද්ධ අරගලයක් වෙත තල්ලු කළා. තේරුම් ගන්න හොඳින්. ඉන්පසුව අපි බලමු පැවති රජය කොහොමද මේ සන්නද්ධ අරගලය නවත්වන්න කටයුතු කළේ. අපි තමයි එදා හිටපු වැඩ කරපු හමුදා නිලධාරීන්. මම කියන දේ අහගන්න ප්‍රිය සහෝදර සහෝදරීනි, අපි වචන වරද්දගෙන තියෙනවා ගොඩක්. අපි කියනවා මේ යුද්ධ කරනවා. මතක තියාගන්න, මෙතන ඉන්න හමුදා නිලධාරීන් විශ්වාසම අය දන්නවා යුද්ධයක් කියන්නේ මොකක්ද කියන එක. යුද්ධයක් කියන්නේ හුඟක් වෙලා වැඩි, යුද්ධයක් කියන්නේ අපි රටවල් දෙයක් අතර සිද්ධ වෙන සංග්‍රාමයක්. යුද්ධනේ රට අභ්‍යන්තරේ මිනිස්සුන් රවට්ටන්නයි මේ යුද්ධ කියලා කියන්නේ. අපි එල්ටිටි එක ගත්තත් කළේ ඇත්තටම යුද්ධයක් නෙමෙයි. ඒවට අපි කියනවා අභ්‍යන්තර අරගල, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරීන්. රජයක් විදියට රජයේ හමුදාවන්ව අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලට යොදවනකොට ජාත්‍යන්තර පිළිගත් මූලධර්ම තියෙනවා. ඒ මූලධර්ම තමයි අවම බලය, සාක්ෂි, තමන් සිදු කරන මෙහෙයුම් වල තියෙන සාධාරණත්වය, පවත්නා නීති රීති වලට අනුව මෙහෙයුම් සිදු කිරීම. ප්‍රිය සහෝදර සහෝදරනි, මෙනෙහි කරගන්න. අපි මෙහෙයුම් කරනකොට අපි කරපු අපි කතා කරමු. අපි ඒ සන්නද්ධරක තීරපු කණ්ඩායම තුළ අපි මෙහෙයුමක් කරනවා, විඩි තියා ගන්නවා. එතනදී ජීවිත විනාශ වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඒ නැති වෙච්ච පුද්ගලයාගේ බොඩි එක අරගෙන අපි පොලිසියට දැනුම් දෙනවා. ඊට පස්සේ එනවා මැජිස්ට්‍රේට්, එතන පොස්ට්මෝර්ටම් එකක් තියෙනවා, බොඩි එක බාර දෙනවා. ඔය තමයි නීතිය. ඊළඟට මිනිහෙකුට, නමුත් මිනිහෙක්ව මරලා ටයර් එක උඩ පිච්චන එක, මිනිහෙක්ව මරලා එල්ලන එක, ගහ කෙල්ලන එක, ඒවා අපහසුක වැඩ. ඒවා කවුරු කළත් වැරදි. ඊළඟට මිනිහෙක්ව අතදඟුවට ගන්න ඕන නම් අතදඟුවට ගන්න ඕනේ. අපිට රඳවාගත්ත කාලයක් තියෙනවා, පොලිසියට බාර දිය යුතුයි. නමුත් එසේද වුණේ? අවම බලයේ පාවිච්චි වුණේ. ඊළඟට රජයේ හමුදාවන්ට පරිබහිරව එදා පැවති ඇමතිවරු සන්නද්ධ කණ්ඩායම් පවත්වාගෙන ගියා. ප්‍රා කහබලල්ලු කළුබලල්ලු නමි, කවුද මේ වංචකර හොරු? ඒ මිනිස්සු අතින් ඝාතනය වුණේ ජෛව පුද්ගල විතරක් නෙමෙයි, ජෛවට සම්බන්ධ සමහර ශිෂ්‍යයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, භික්ෂුන් වහන්සේලා, ඔවුන්ට විරුද්ධ දේශපාලන, වෙනත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන්. කවුද මේ කණ්ඩායම් පවත්වාගෙන ගියේ? ඊළඟට පැවති රජය මතින් මගින් මතවාදයක් සමාජයේ හැදුවා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් විසින් හමුදා පවුල්වල පුද්ගලින්ව ඝාතනය කරනවායි කියලා. සමහර තැන්වල මේ ඝාතනයන් කීපයක් සිදු වුණා.
මේකට වරණ වෙච්ච සමහර හමුදා පුද්ගලයන් නොකළ යුතු කාර්යයන් කළා සමහර තැන්වලදී. නමුත් පසු කාලීනව දැනගන්න ලැබුණා ඒ ඝාතන කරලා තිබ්බේ රජයේ ඇමතිවරු විසින් පවත්වාගෙන ගිය ඒ නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් මගින්. ඒ විතරක් නෙමෙයි මේ නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් විසින් ඝාතනය සහ අතුරුදහන් කළේ ජල්පි සමාජිකයන් විතරක් නෙමෙයි වෙනත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් සහ නායකයින්. ලැජ්ජාවට කාරණේ කියන්නේ අද ඒ දේශපාලන පක්ෂ ප්‍රධාන NPP එකට විරුද්ධව එකතු වෙලා ඔවුන් කෑ ගහනවා මේ මරණ කළේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. අද ඔවුන්ට ඔවුන්ට මතක නැහැ ඔවුන්ගේ නායකයෝ කවුද මැරුවේ කියලා. ඔබට මතක ඇති මම මේක කියලාද? ඊළඟට තව ප්‍රශ්නයක් උඩ මෙවැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් නිසා එදා හමුදාව බලවත්සේ සමාජයේ අප්‍රසාදයට පත් වුණා. සමාජය තුල හමුදාව අපා වෙලා හිටියේ ඇයි? අර රජයේ හමුදාවන්ට පරිබාහිරව මිනිසුන් කරපු කෲර ඝාතන සහ මර්ධනයන් නිසා. ප්‍රිය සහෝදර සහෝදරනි, දැන් අපි පොඩ්ඩක් සසදල බලමු. ජනතා විමුක්ති පෙරමුණ එදා ඒ සන්නද්ධ අරගලයේදී ඔවුන් යම් යම් ක්‍රියාකාරම කළා නම් සහ හමුදා කළ විදිහ කොහොමද කියලා. සන්නද්ධ කැරල්ලක් මැඩ පැවැත්වීමේදී ජීවිත සහ දේපල විනාශය හමුදා වතින් වෙන්නත් පුළුවන්, කැරලි කණ්ඩායම් අතින් වෙන්නත් පුළුවන්. ඒ තමයි කැරල්ලක ස්වභාවය. ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි ජීවිත හානියක් කළා නම් ඊට වඩා දහස් ගණනක් වැඩි ප්‍රමාණයක් හමුදාවලට පරිබාහිරව රජයේ ඇමතිවරුන් විසින් පවත්වාගෙන ගිය සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කළා. එහි බයමකම මේකයි, අර සන්නද්ධ අරගල කරපු කණ්ඩායම ඔවුන් දෙවිදෝ මෙහෙම කළා, ඔවුන් මරා දැම්මා, අවමලේ අවම බලයටත් එහා ගිහිල්ලා මර්ධනය කළා, අතනම් කොට ගත්තා, නඩු දැම්මා, ඒව කළා. නමුත් අර මර කණ්ඩායම් පවත්වාගෙන ගිය ඇමතිවරුන්ට විරුද්ධව ගත්ත කවුද ඔවුන්? ඔබ මම කතිරේ ගහලා පාර්ලිමේන්තුවට පත් කළව. පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද? නීති සම්පාදනය කරන ආයතනය. හරි, උත්තරීතර ආයතනය. එම ආයතනයේ වාඩි වෙලා නීති සම්පාදනය කළ යුතු මිනිස්සු නීති කඩලා නීති විරෝධී මරකණ්ඩායම් තියාගෙන කරපු දේ වලට විරුද්ධව ගත්තු ක්‍රියාකාරකම් නේද? අදටත් ඔවුන් යහතින් වැජිනනමා ඔවුන් විසින් පෝෂණය කරපු ඒ මරකණ්ඩායම් අද දක්වා ඇවිල්ලා අද පාතාලය කියලා මේ රට විනාශ කරමින් තියෙනවා. කෙනෙකුට එන්න කියන තර්ක කරන්න එහෙම නෙමෙයි කියලා. ඔබටත් මොළයක් තියෙනවා, කල්පනා කරලා බලන්න. ඕක නෙමෙයි දුනේ කියලා. ප්‍රිය සහෝදර සහෝදරීනි, අවසාන වශයෙන් මම මෙන්න මේ වාක්‍ය දෙකකින් මේ අවසන් කරන්න උත්සාහ කරනවා. මේ රට පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයන් වංචාව, හොරකම, දූෂණය, මර්ධනය තම එකම දේශපාලන සංස්කෘතිය කරගෙන ඒ තුළින් තමුන්ගේ පුද්ගලික ධනය එක්රස් කරගෙන මේ රට බංකොලොත් කරලා තවදුරටත් පාලනය කරන්න බැහැ කියලා ඔප්පු කරද්දී ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් අතින් යම් වරදක් වුණාද ඒ නිවැරදි කරගෙන මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, විද්වතුන්, වෘත්තිවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සියලු දෙනාව එක්තෙන් කරගෙන මේ රට යලි ගොඩනැගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය බවට බහුතර මහ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්නවා. අන්න ඒ නිසායි ඔබයි සමයි අද දින අපි මේ ව්‍යාපාරය වටේ එක් රැස් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රිය සහෝදර සහෝදරීනි, ඔබටයි මටයි පැවරිලා තියෙන්නේ ඉතාමත්ම බාර දුර වගකීමක්. එය කාලීන අවශ්‍යතාවයක්, ජාතික වගකීමක්, පුණ්‍ය කටයුත්තක්.
ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය මේ දේශපාලන වේදිකාවේ ඕනතරම් කතා වෙනවා මම ඒ ගැන කතා කරන්නේ ඒ සඳහා ඔබට අවශ්‍ය දෛව ශක්තිය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා මාලිමාවට ජය වේවා ඔබ සැමට ස්තුතියි You're watching the Life Traveler Channel.